හිතන්නේ කොවිඩ් 19 තත්ත්වය සම්බන්ධයෙන් මේක ගෝලීය වසංගතයක්. ගෝලීය වසංගතයක් කියන තත්ත්වය ගැන අපි දිගටම කතා කරලා තියෙනවා. මොකද මේ ගෝලීය වසංගත තත්ත්වයේදී ලෝකයේ ඇති වෙන අලුත් ප්‍රවණතාවයන් පිළිබඳව අමතක කරලා දාලා අපි රටක් ඉදිරි ඉස්සරහට යන්න බෑ. ඒතකොට ලංකාව ලෝකයට සාපේක්ෂව කොහෙද ස්ථානගත වෙලා කියන කාරණය, ඒ වගේම ලංකාවේ අපේ ඉදිරි සැලසුම් සකස් කිරීමේදී අපේ දැනට තියෙන අවධානය මොකද්ද කියලා හරියට තක්සේරු කිරීම, මේ සියල්ල වැදගත් වෙනවා රටක් විදිහට අපිට නිවැරදි දිශාවකට ගමන් කරන්න. ඒතකොට ලෝකයේ පවතින තත්ත්වය අපි දන්නවා. මේ වෙනකොට ලෝකේ පුරා විශේෂයෙන්ම එංගලන්තය සහ තවත් රටවල් ගණනාවක මේ වෙනකොට අලුත් වෛරස් ප්‍රභේදයක් සොයා ගැනීමත් සමග ඉතාම ශීඝ්‍ර ව්‍යාප්තියක් වෛරසය දකින්න ලැබෙනවා. ඒක ප්‍රතිඵල විදිහට මේ වෙනකොට රටවල් ගණනාව අර පළවෙනි රැල්ලේදී අනුගමනය කරපු ක්‍රියාමාර්ග අනුගමනය කරමින්ම වෙනත් විකල්පයක් නැති තැන රටවල් වහල් දාන තැනට ගමන් කරමින් ඉන්නවා. දැන් එංගලන්තය, ස්කොට්ලන්තය වගේ රටවල්, ඊගාවට ජර්මනිය, ඉතාලිය වගේ රටවල්, ඊට පස්සේ අපි ගත්තාම ඊස්ට්‍රායිලිය වගේ රටවල්, ඊස්ට්‍රායිලිය දැන් තුන්වෙනි වතාවටත් රට ලොක්ඩවුන් කරලා තියෙනවා. ඊළඟට අපි ගත්තාම ආසියාවේ සමහර හොඳින් පාලනය කරපු රටවල් පවා ජපානය, දකුණු කොරියාව, කාම්බෝජය, තායිලන්තය වගේ රටවල් පවා, විශේෂයෙන් තායිවානය වගේ රටවල් පවා මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට බඳු වෙමින් තියෙනවා. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරය ආශ්‍රිතව, ඒ වගේම ඒ නගර ආශ්‍රිතව සංචාර සීමා පැනවීම, හුදකලා කිරීම, මේ සියල්ල සිද්ධ වෙමින් තියෙනවා. ඒතර මේකෙන් අපිට ගන්න තියෙන පාඩම තමයි අපි මේ වෙලාවේදී හරි තීරණ වලට ඇවිල්ලා හරි ක්‍රියාමාර්ග ගත්තේ නැත්තම් අපිටත් සමහර විට තව කාලයක් ගත වෙනකොට වෙන විකල්පයක් ඉතුරු වෙන්නේ නැහැ රට සම්බන්ධයෙන් බරපතල තීන්දුවක් ගැනින්න ඇරෙන්න. ඒ නිසා තමයි අපි හැමතිස්සෙම කියන්නේ අපි කවුරුවත් කැමති නැහැ රට වැහෙනවට. ඒ හරහා සමස්ත රටට, ජනතාවගේ ජන ජීවිතවලට වෙන බලපෑම අපි දන්නවා. ඒ නිසා රට වැහෙන්නේ නැති වෙන්න අපි මේ මොහොතේදී ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියලා හරියට අධ්‍යයනය කරලා ඒ ක්‍රියාමාර්ගවලට කාර්යක්ෂම ලෙස එළඹීම තමයි රටක් විදිහට ඉදිරි ගමනක් අපිට තියෙන පිළිවෙත. ඒතකොට ලෝකයේ මේ වෙනකොට මතුවලා තියෙන තත්ත්වයන් ලංකාවට සාපේක්ෂව ගත්තාම, විශේෂයෙන්ම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ගත්තාම ගෝලීය වශයෙන් දැනට ඉතාම ශීඝ්‍රයෙන් මේක ව්‍යාප්ත වෙනවා. දැන් ඊයේ වෙනකොට එංගලන්තයෙන් වාර්තා වුණා, එංගලන්තයේ හැම පුද්ගලයෙම 50 දෙනෙක්ගෙන් එක්කෙනෙක්ම 50කට එකක් කොවිඩ් ආසාදිතයි. ඒතර ලෝක ගෝලීය තත්ත්වයේ තමයි මේ වෙනකොට ලෝක ජනගහනේ මිලියනයකට කොවිඩ් ආසාදිතයන් 10,641ක් වගේ ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. දකුණු ආසියානු කලාපය තුළ, අපිට ආසන්නම කලාපය තුළ මිලියනයකට 5,859ක්. ලංකාව තුළ අපි මිලියනයකට 1,886, කියන්නේ 2000කට අඩු සංඛ්‍යාවක් පවත්වාගෙන යන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒක අපි විශේෂයෙන්ම රටක් විදිහට අපි මේ පද්ධතිය ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමේ සහ අපි ආවේක්ෂණ ක්‍රියාවලියේ තියෙන ශක්තිමත් භාවය පෙන්වුම් කරන එක ගෝලීය තත්ත්වයට සාපේක්ෂව වගේම දකුණු ආසියානු කලාපයට සාපේක්ෂව අපි හොඳ තැනක ඉන්නවා. ආසාදිතයන් වාර්තා වීම සංඛ්‍යාව ගත්තා, මරණ ගාන ගත්තත් ඊට වඩා හොඳ තැනක අපි ඉන්නවා. විශේෂයෙන්ම ගෝලීය තත්ත්වය යටතේ මිලියනයකට මරණ 230ක් වෙනකොට දකුණු ආසියානු කලාපය තුළ මිලියනයකට මරණ 89-90ක් විතර ප්‍රමාණයක් සිද්ධ වෙනවා. අපේ මරණ සංඛ්‍යාව මිලියනයකට මරණ 9-10ක් වගේ තමයි අපේ සිද්ධ වෙන්නේ. ඒතකොට මේ දෙකේම අපිට පෙන්නුම් කරන්න මම උත්සාහ කළේ, අපි මේ ප්‍රශ්න තියෙනවා තමයි. නමුත් ප්‍රශ්න තිබුණා වුණත් තාමත් අපි ලෝකයට සාපේක්ෂව, දකුණු ආසියානු කලාපයට සාපේක්ෂව, අපේ කලාපවලට සාපේක්ෂව අපි හොඳ තැනක ඉන්නවා. මේ තැන හොඳ තැන දිගටම පවත්වාගෙන යෑමේ අභියෝගයට තමයි අපි මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. දැන් උදාහරණ විදිහට අපේ සුව වෙලා ගෙදර යන සංඛ්‍යාව දැන් 40,000 සීමාවට ළඟා වෙලා තිනවා. ඉලක්කමට වඩා සමස්තයක් විදිහට වාර්තා වෙච්ච රෝගීන්ගෙන් 85% හොඳ කරලා ගෙදර යවපු රටවල් බොහොම අතලොස්සයි ලෝකේ තියෙන්නේ. ඒත් අපි අපේ වාර්තා වෙච්ච සමස්ත රෝගීන්ගෙන් 85% හොඳ කරලා ගෙදර යවපු රට. ඒ නිසා ඒ තත්ත්වය දිගටම පවත්වා ගැනීමේ අභියෝගයට තමයි අපි මුහුණ දීලා තියෙන්නේ. ඒ නිසා අපි විශේෂයෙන් විශ්වාස කරනවා රජයේ වෛද්‍යානික සංගමයේ විදිහට ලෝකේ පුරා සාර්ථක වෙච්ච රටවල් වල අත්දැකීම් වගේම අපේ අතීතයේ තුල පළවෙනි රැල්ල වෙලාවෙදී අපි අනුගමනය කළ ක්‍රියාමාර්ග වල සාර්ථකත්වය මොකද්ද, ඒකෙන් මෙතෙන්ට ගැළපෙනව මොනවද, අපේ රටට ගැළපෙනව මොනවද කියලා තෝරගෙන ඒ ප්‍රධාන උපක්‍රමශීලී ප්‍රවේශයන් ඔස්සේ ඉදිරියට ගමන් කිරීම අත්‍යවශ්‍යයි කියන කාරණය. එතෙන්දී විශේෂයෙන්ම ලෝකේ පුරා සාර්ථක වෙච්ච රටවල් අනුගමනය කරන ප්‍රධාන උපක්‍රමශීලී ප්‍රවේශයන් තුනක් තියෙනවා. ඒක පළවෙනි එක තමයි විශේෂයෙන්ම පුළුවන් තරම් ප්‍රමාණයක් රෝගීන් පිරිස හඳුනා ගැනීම. ඒ කියන්නේ රෝග ආවේක්ෂණ ක්‍රියාවලිය ශක්තිමත් කරලා රෝගීන් හඳුනාගෙන රෝගීන් සමාජයෙන් වෙන් කරන, හුදකලා කරනවා. රෝගීන් සමාජය තුළ සිටින තාක්කල් සමාජය අනාරක්ෂිතයි. රෝගීන් සමාජයෙන් හැකි සෑම රෝගියෙක්ම හොයාගෙන අපිට හැකි අපිට තියෙන සම්පත් ප්‍රමාණය අනුව අපිට හොයාගෙන ඒ රෝගීන් වෙන් කිරීම හරහා විතරයි සමාජය ආරක්ෂිත බවට පත් කරන්න අපිට පුළුවන් වෙන්නේ, සුරක්ෂිත කරන්න පුළුවන් වෙන්නේ. ඒ සඳහා PCR ධාරිතාව වැඩි කළ යුතුයි. ඒකර අපි කළා තියෙනවද, කෙරෙමින් තියෙනවද? දැන් අපිට දැන් ඊයේ පෙරේද වෙනකොට අපිට දකින්න ලැබෙනවා
PCR රටේ සමස්තයක් විදෙන ප්‍රමාණය 10-10ට ආය අඩු වෙනවා. දැන් මේක එතරම් හොඳ තත්ත්වයක් නෙමෙයි. දැන් අපේ කැපැසිටි එක අපි 10-10ටත් වැඩි කළා නම් ඒක 15-10 මේන්ටේන් කරන්න අපිට පුළුවන්කම තියනවා කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය කිව්වා නම්. ඇයි සමහර දවස්වල 10-10ට මේක අඩු වෙන්නේ? මොකද්ද මේක පැහැදිලි කරන්න රටට? එහෙම නැතුව මේ එක දවසකට 12,000ක් කළා, තව දවසකට 10,000ක් කළා, ඉඳලා හිටලා 15,000ක් කළා මේ ගමන අපිට යන්න බෑ. මොකද දැන් ඊ අපිට කතා කළා අපේ හම්බන්තොට දිස්ත්‍රික් ශාඛා සංගමයේ හම්බන්තොට දිස්ත්‍රික්කෙටම ලැබෙන්නේ දවසකට PCR 150යි. ලක්ෂ ගාණක් පොපියුලේෂන් එකක් ඉන්න හම්බන්තොටට දවසට කරන්න හම්බ වෙන්නේ PCR 150යි. දැන් මේකෙන් කොහොමද හම්බන්තොට අවදානම තක්සේරු කරන්නේ? ඒතකොට අපි දන්නවා කොළඹ දිස්ත්‍රික්කය තුල වුණත් වෙනදට සාපේක්ෂව දැන් මාසෙකට කලින් කොළඹ කරපු PCR ප්‍රමාණය දැන් කොළඹ කරනවද? මේක පැහැදිලි කරන්න ඕනේ. ඒක ඉතාම වැදගත් වෙනවා අපේ මේ උපක්‍රමශීලී ප්‍රවේශයන් තුලදී PCR ප්‍රමාණය වැඩි කරන්න. අලුතෙන් PCR රසායනාගාර ඇති කළ යුතු තැන් හඳුනගෙන එසඳ යම් යම් ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. වඩා කාර්යක්ෂම කරලා ඒ කටයුතු නිමා කරන්න කියන එක අපි ඉල්ලනවා. දෙවෙනි උපක්‍රමශීලී ප්‍රවේශය තමයි අවශ්‍ය අවස්ථාවලදී රට වැහෙන එක වැළැක් වෙන පරිදි ගත හැකි උපරිම සංචරණ සීමා අනුගමනය කිරීම. එතෙන්දී විශේෂයෙන්ම අද වෙනකොට ලෝකයේ ප්‍රවණතාවය බවට පත් වෙලා තියෙනවා නගර අතර සංචරණ සීමා කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු වෙලා තියෙනවා. එක තැනක තියෙන අවධානම තවත් තැනකට ගමන් කිරීම වැළැක්වීම කොවිඩ් සමස්ත රට තුළ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා අත්‍යවශ්‍ය කාරණයක් වෙලා තියෙනවා. අපි දිගටම කිව්වා බස්නාහිර කේන්ද්‍රගත වෙලා තිබිච්ච අවදානම ලංකාවේ අනිත් පළාත්වලට ව්‍යාප්තිම වැළැක්වීම අත්‍යවශ්‍යයි කියලා අපේ රට තුළ අපේ පද්ධති රැකගෙන ඉදිරියට යමන් කරා. නමුත් යම් යම් හේතු නිසා අද අපිට දකින්න ලැබෙනවා එදා අපි මේ කතා කරන මොහොතේදී බස්නාහිර පළාතෙන් සමස්තයක් විදිහට රටේ වාර්තා වෙච්ච රෝගීන්ගෙන් 80ක් 85ක් වාර්තා වෙච්ච තත්ත්වය අද වෙනකොට ඒක 50ට 60ට අඩු වෙලා. يعني එක පැත්තකින් සතුට වෙන්න පුළුවන් බස්නාහිර සාපේක්ෂ අවදානම අඩු වෙලා කියලා. නමුත් ඇත්ත කතාව ඒකට වඩා අපි බැරෑරුම් කතාව තමයි එච්චර දවසක් මාසෙකට කලින් අනිත් පළාත් 8ෙම වාර්තා වුණේ රෝගීන් 10 නැත්තම් 15 නැත්තම් 20 නම් අද වෙනකොට අනිත් පළාත් 8ෙන් රෝගීන් 40ක් 50ක් වාර්තා වෙන්න පටන් අරන් තියෙනවා. ඒතොර වෙන වචන වලින් කිව්වොත් එහෙම මෙච්චර දවසක් බස්නාහිර තිබිච්ච අවදානම අද රත්නපුරේට, අද කුරුණෑගලට, අද කෑගල්ලට, අද නැගෙනහිර පළාතට, අද පොළොන්නරුවට, අද මහනුවරට, මධ්‍යම කඳුකරයට ගමන් කළා තියෙනවා. ඒතොර මේ සියල්ල හරහා අපේ පද්ධතිය තුළ විශේෂයෙන්ම රෝග ආවේක්ෂණ ක්‍රියාවලියට ලොකු අභියෝගයක් මුහුණ දෙන්න වෙලා තියෙනවා. මොකද අපිට ඉතාම සීමිත සම්පත් ප්‍රමාණයක් තමයි අපේ මහජන සෞඛ්‍ය සේවාව තුළ තියෙන්නේ. අපේ ජනගහනයේ 30,000ට 40,000ට එක මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්තයෙක් ඉන්නේ. ලක්ෂ ගානකට එක MOH කෙනෙක් ඉන්නේ. ඒතකොට දැන් මේ තියෙන සම්පත් වලින් අපි මේ විදිහට අසාමාන්‍ය ලෙස රෝගීන් ප්‍රමාණයක් එනකොට ඒ අය වටේට හැදෙන ලොකු රෝගීන් ස්පර්ශකයෝ ප්‍රමාණය. ඒතකොට මේ කන්ටැක්ට්ස් ටික ට්‍රේස් කරන්න. එහෙම නැත්නම් මේ එක රෝගියෙක් අපිට හම් වෙනකොට ඒ රෝගියා වටේට 10 දෙනෙක් හම් වුණා. රෝගීන් 20ක් හම් වෙනකොට 200ක් කියන්නේ. ඒක මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්තයෙකුට දවස ගානක් කරන්න තියෙන වර්ක් ලෝඩ් එක ගත්තා, වැඩ ප්‍රමාණය ගත්තා. මේක ඔරොත්තු නොදෙන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම මේ අපේ පොකුරු සංඛ්‍යාව අපේ සීමාව තුළ තබා ගන්න මේ සංචරණ සීමා අවශ්‍ය තැන්වලදී ප්‍රදේශ හුදකලා කිරීම සම්බන්ධයෙන් ඊටාම නිවැරදි තීන්දුව తీරන දැන්ට ගැනීමෙන් තියෙනවා. ඒක අපි අගය කරනවා. වෙනතට වඩා කාර්යක්ෂම ලෙස ඒකක් ගැනීමෙන් තියෙනවා. ඒකත් අපි අගය කරනවා. කලින් ජාතික මට්ටමට ගිහිල්ලා එතනින් කතා කරලා තීරණය කරනකොට දවස් 2-3 පහ වුණා ගන්න ඕන තීරණ ගන්න. නමුත් දැන් ෂණිකව සමහර තීන්දුව తీරන ගැනෙනවා. ඒක ඊටාම හොඳ තත්ත්වයක්. නමුත් අපි තව මේක එහාට ගිහිල්ලා අපිට සංචරණ සීමා සම්බන්ධයෙන් අපිට මීට වඩා රට වැහෙන එක වළක්වන්න තව මොනවද ගන්න පුළුවන් ක්‍රියාමාර්ග කියන එක සම්බන්ධයෙන් මීට වඩා ගැඹුරින් සාකච්ඡා කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. තුන්වෙනි ප්‍රවේශය තමයි විශේෂයෙන්ම අපි දැන් කාරණා දෙකක් ගැන කතා කළා. පළවෙනි එක ආවේක්ෂණ ක්‍රියාවලිය ශක්තිමත් කරලා PCR ප්‍රමාණය වැඩි කරන එක. දෙවෙනි එක අපි කතා කළා මේ සංචරණ සීමා සම්බන්ධයෙන් කතා කළා. තුන්වෙනි එක තමයි අවදානම සංනිවේදනය කිරීම. රිස්ක් කමියුනිකේෂන්. එතකොට සෞඛ්‍ය අමාත්‍යාංශයට සතුටු වෙන්න පුළුවන්ද තමන් හරියට අවදානම ජනතාවට sannivedanaya කරනවා කියලා. ඒක තමයි අපි අහන ප්‍රශ්නේ. මිනිසුන්ට අපි කොච්චර දොස් කිව්වත්, මිනිසුන්ට කොච්චර අපි බැන්නත්, ජනතාව වගකීමක් නැතුව හැසිරුණා කියලා කිව්වත්, අපි ඇඟිල්ල දික් කර ගන්න ඕන අපි හරියට අවදානම ජනතාවට sannivedanaya කරලා තියෙනවා. ජනතාවට අපේ පද්ධතිය ගැන විශ්වාසය ගොඩ නැගෙන පරිදි අවදානම අපි sannivedanaya කරලා තියෙනවා. ඒ තොරතුරු ජනතාවට දීලා තියෙනවා. බරපතල අඩුපාඩු අපි දකිනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට කියනවා අවදානම sannivedanaya කිරීම සාර්ථක වුණොත් තමයි ජනතාව වගකීම් සහගතව හැසිරෙන්නේ. ඒක ලෝකයේ මේ අනුගමනය කළ තියෙන ප්‍රධාන උපක්‍රමශීලී ප්‍රවේශයන් තුන අපේ තව ශක්තිමත් කළ අපි අනුගමනය කරනවා තව ශක්තිමත් කළ ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒකට දැනට කොහෙද අවදානම ලංකාවේ තියෙන්නේ? අපි කලින් කතා කළා ලංකාවේ ප්‍රධානම අවදානම තියෙන කේන්ද්‍රයේ විදිහට බස්නාහිර පළාත. ඔව් තාමත් බස්නාහිර පළාත තමයි කේන්ද්‍රයේ තියෙන්නේ. නමුත් බස්නාහිර පළාතේ තිබිච්ච කේන්ද්‍රයේ අර තියෙන බර, එහෙම නැත්නම් ඒකේ තියෙන බැරෑරුම්කම දැන් ටික ටික අනිත් පළාත් වලට ලීක් වෙනවා. එහෙම නැත්නම් අනිත් පළාත් වලට ටික ටික සංක්‍රමණය වෙන බව තමයි අපිට පේන්න තියෙන්නේ.
දැන් උදාහරණ විදිහට අපි ගත්තාම මේ දෙවෙන් රැල්ල වෙලාවේදී සමස්තයක් විදිහට වාර්තා වෙච්ච රෝගීන්ගෙන් 30%ක්ම වාර්තා වෙලා තියෙන කොළඹ නගර සභා සීමාව ඇතුළේ සංඛ්‍යාත්මකව 12500කට එහා පැත්තේ ගන්න. සමස්ත රටේ සිද්ධ වෙලා තියෙන මරණවලින් 55%ක් වෙලා තියෙන්නේ කොළඹ නගර සභා සීමාව ඇතුළේ. මේ මේ වර්ග කිලෝමීටර 30ක් 40ක් වගේ පොඩි සීමාව ඇතුළේ තමයි සමස්ත 65610ක් වර්ග කිලෝමීටර තියෙන රටේ වර්ග කිලෝමීටර 30ක් 40ක් අතර ඒ භූමි ප්‍රදේශයක තමයි සමස්ත මරණවලින් 55%ක් වෙලා තියෙන්නේ. දැන් අපිට මේක ගැන මේවා දත්ත නෙමේද? මේවා ගැන හිතලා අපි තීරණ ගන්න ඕනේ නැද්ද? දැන් අපි දකිනවා ඊට පස්සේ මේ වගේම ජනගහනත්වයේ තියෙන ප්‍රදේශ ගත්තාම ඒ ප්‍රදේශවලත් අපි මේ රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අමාරුකම් අපි දැක්කනි. විශේෂ නැගෙනහිර පළාත් සමහර ප්‍රදේශ, ඊගාවට බණ්ඩාරගම ප්‍රදේශ, අටලුගම ප්‍රදේශයේ අපි දැක්කනි. දැන් මාස දෙකකට ආසන්න කාලයක් වෙනවා අටලුගම අපි හුදකලා කළා. එතකොට දැන් තිබුණට වඩා හොඳ තත්ත්වයකට ඇවිල්ලා තිනවා. දැන් අපි අන්තිමට කරපු ඇන්ටිජන් පරීක්ෂාවලදී සැලකිය යුතු ප්‍රමාණය නෙගටිව් ඇවිල්ලා තිනවා. අපි පොසිටිව් රේට් එක ගත්තාම 30-40 තිබිච්ච අටලුගම දැන් ඒක 5-6 මට්ටමට අඩු වෙලා තිනවා. ඒක හොඳ තත්ත්වයක්. ජනතාවගෙන් යම් මට්ටමකට දැන් ලැබෙන සහයෝගයත් එක්ක ඒක හොඳ තත්ත්වයක්. නමුත් මේ තියෙන අවදානම විශේෂයෙන් අපි සැලකිල්ලට අරගෙන මේ මොහොතේදී බස්නාහිරෙන් එළියේ ව්‍යාප්ත වෙන මේ අවදානම අපි දැක්කයි රත්නපුර නගරය ආශ්‍රිතව මේ මැණික් වෙළඳ පොළ ආශ්‍රිතව මතුවෙච්ච තත්ත්වේ PCR එකත් ප්‍රතික්ෂේප කරන තැනට සමහර තැනට ගිහිල්ලා. දැන් මේ විදිහට ජනතාව දිගින් දිගටම හැසිරෙන මේ අවදානම මේ ඇයට හරියට ග්‍රහණය වෙලා නැති හින්දා ඒ නිසා කරුණා කරලා මේ අවදානම හරියට sannivedanaya කරලා ඒ තැන්වල ජනතාවගේ සහයෝගය ගන්න අපේ උපක්‍රමශීලී ප්‍රවේශයන් වෙනස් කරලා ඉදිරියට ගමන් කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. එතකොට ඒ කියන කාරණා මරණ සහ රටේ තියෙන තත්ත්වයක් එක්ක ඊළඟට මම හිතන්නේ විශේෂයෙන්ම මේ අපි කරන පරීක්ෂණ ක්‍රියාවලිය මේ පරීක්ෂණ ක්‍රියාවලිය තුළ අපි දැන් ප්‍රධාන පරීක්ෂණ දෙකක් පාවිච්චි කරනවා. ඒ තමයි PCR පරීක්ෂණ, එක තමයි gold standard test එක, එක තමයි ලෝකයේ වැඩි ප්‍රමාණයක් පාවිච්චි කරන සහ දර්ශීය පරීක්ෂණේ බවට පත් වෙලා තියෙන්නේ. ඒතර ඒක සමග අපි දැන් ඇන්ටිජන් ටෙස්ට් එක පාවිච්චි කරනවා, ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂාව. ඒ දෙක එකතු කරලා යනකොට මේ කාලෙන් කාලෙට මේ ටෙස්ටිං ඇල්ගොරිතම් එක, එහෙම නැත්නම් පරීක්ෂණ ක්‍රමවේදය යාවත් කාලින ක්‍රමෙන් ඉදිරියට ගමන් කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. නමුත් මම දන්න තරමින් අවසන් වරට මේක දැන් මාසයකටත් වඩා වැඩි අවසන් වරට සංශෝධනය වෙලා දැන් මේ පවතින තත්ත්වයත් එක්ක මේවල වෙනස්කම් වෙන්න ඕන නම් ඒක හරියට ශ්‍රේෂ්ඨ කාර්ය මණ්ඩලයට ඒක දැනුම් දීලා ඒ වෙනස්කම් සහිතව ඉදිරියට ගමන් කළ යුතුයි කියලා අපි දකිනවා. මොකද අපි දැන් වැඩිපුර ඇන්ටිජන් ටෙස්ට් එක ගැන කතා කරමින් ඉන්නවා. ඒතකොට අපේ තියෙන මාර්ගෝපදේශය ඇතුළේ කොහොමද ඇන්ටිජන් ටෙස්ට් එක ප්ලේස් වෙලා තියෙන්නේ කියලා අපි දන්නවා. ඒ නිසා මේ තියෙන උපදෙස් හරියට සෞඛ්‍ය කාර්ය මණ්ඩලෙන් ලබා දීම හරහා තමයි අපිට විශේෂයෙන්ම රටක් විදිහට ඉස්සරහට යන්න පුළුවන්. ඒතකොට දැන් මේ කාරණේදී විශේෂයෙන්ම අපි මේ මොහොතේදී රට තුළ වැඩිම කතාබහට ලක් වෙලා තියෙන මාතෘකාව තමයි මේ කොවිඩ් එන්නතක් ලංකාවට ගෙන්වීම සම්බන්ධයෙන් මතුවලා තියෙන තත්ත්වය. ඒතකොට එන්නත ආවම සේරම ප්‍රශ්න විසඳෙනවා. ඒක තමයි සමහර දෙනෙක් අහන ප්‍රශ්නේ. උත්තරේ තමයි නැහැ. එන්නතක් ආවයි කියලා රටේ තියෙන කොවිඩ් ප්‍රශ්නේ, ලෝකේ තියෙන කොවිඩ් ප්‍රශ්නේ සම්පූර්ණයෙන් විසඳෙන්නේ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා කියනවා එන්නත සම්බන්ධයෙන් තාමත් අවසන් අනුමැතිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැත්තෙන් කිසිදු එන්නතක් සදා දීලා නැහැ. නමුත් හදිසි අනුමැති ඉමර්ජන්සි අප්‍රූවල් යටතේ ලෝකයේ රටවල් ගණනාවක් මේ වෙනකොට එන්නත් භාවිතා කරමින් ඉන්නවා. ඒක ප්‍රතිඵල අධ්‍යයනය කරන මට්ටමේ තියෙනවා. දැන් එන්නත ගැන කතා කළාම අපහැදිලි තැන් කිහිපයක් තියෙනවා. ඒවත් මතක තියාගෙන තමයි අපි ඉස්සරහට යා යුත්තේ. මොනවද අපහැදිලි තැන්? එන්නතේ සාර්ථකත්වය, විවිධ එන්නත් වල විවිධ සාර්ථක ප්‍රතිඵල තමයි ඇවිල්ලා තියෙන්නේ. රටවල් විදිහට ඒවා වෙනස් වෙලා තියෙනවා. එක එක එන්නත් 60, 70, 90, 95 මට්ටමට සමහර සාර්ථකත්වය ඇවිල්ලා තියෙනවා. මේ හැම එන්නතකම මාත්‍රා දෙකක් දෙන්න වෙලා තියෙනවා. ඒතකොට පළවෙනි මාත්‍රාව දුන්න පළියට ලැබෙන ආරක්ෂාව සැලකිය යුතු ආරක්ෂාවක්ද කියලා තාම ප්‍රශ්නයක් තියෙනවා. ඒතකොට දෙවෙනි කාරණේ තමයි එන්නතක් දුන්නට ඒ ලැබෙන ප්‍රතිශක්තිය. දැන් මට එන්නත දුන්නොත් එහෙනම් මට යම් ප්‍රතිශක්තියක් ලැබෙනවා දෙවෙනි මාත්‍රාවෙන් පස්සේ 90ක 95ක ආරක්ෂාවක් දැන් ලැබෙනවා මට කොවිඩ් වලින් ආරක්ෂා වෙන්න. ඒ මට ලැබිච්ච එන්නතෙන් මට ලැබිච්ච ආරක්ෂාව කොච්චර කාලයක් මගේ ඇඟේ තියේද? තාම අපි හරියටම දන්නේ නැහැ. ඒක මාස 3ද, මාස 4ද, මාස 5ද, 6ද, 7ද, සමහර විට මාස 6ක් යනකොට ආයි බූස්ට් එකක් දෙන්න වෙයිද? තාම පැහැදිලි නැහැ. ඊළඟට මට දැන් මේ එන්නත දුන්නට පස්සේ මට එන්නත මට ලබා ගත්තට පස්සේ මට ලෙඩේ හැදෙන එක, එහෙම නැත්නම් ලෙඩේ නිසා සංකූලතා මතුවෙන එක මට වළක්ව ගන්න පුළුවන් වුණාට මා හරහා සමාජය තුළ රෝගේ ව්‍යාප්ත වෙන එක වළක්ව ගන්න මේ එන්නත හරහා පුළුවන් වේද කියලා තාම සමහර විට දෙගිඩියාවක් තියෙනවා. ඒ නිසා විශේෂයෙන් මේ රෝගයේ ව්‍යාප්තිය සමාජය තුළ පාලනය කිරීම සඳහා එන්නතේ මොන වගේ කාර්යභාරයක් කරනවද කියලා තාමත් අපිට හරියටම කියන්න බෑ. ඒතර දෙවෙනි කාරණේ තමයි මම මේ කතා කළේ. ඊළඟ වැදගත් කාරණේ තමයි මේ එන්නත යම් කුඩා ප්‍රමාණයකට දුන්න පළියට සමාජය ආරක්ෂිත වෙන්නේ නැහැ. කියන්නේ දැනට අර හර්ඩ් ඉමුනිටි එහෙම නැත්නම් සමූහ ප්‍රතිශක්තිය ඇති කිරීම සඳහා අඩුම ගාන්නේ සමාජය තුළ අපි දීලා බලන්න ඕන 60%, 60%, 70%කට ආසන්න ප්‍රමාණයක්. ඒකට කොච්චර කාලයක් ලෝකයේ
කොච්චර කාලයක් එන්නත් ගත වෙයිද විධින ක්‍රියාවලිය හරහා එතකොට ලංකාවේ කොහොම වෙයිද මේ ප්‍රශ්න තියෙනවා නමුත් මේ ප්‍රශ්න තිබුණා වුණා තාමත් අපිට මේ අපි ගමන් කරමින් තියෙන්නේ අඳුරු උමගක් තුල නම් මේ අඳුරු උමගේ අපිට යම්තම් හරි එළියක් දැල්වෙමින් තියෙනවා නම් පේන්න තියෙනවා නම් ඒ තමයි එන්නත ඒ නිසා අපිට හැකි අසන්නතම අවස්ථාවේදී අපේ රටට එන්නත ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කළ යුතුයි. ඒ සඳහා මේ වෙනකොට ජාතික සම්බන්ධීකරණ කමිටුපත් වෙලා තියෙනවා. ඒ හරහා උප කමිටුපත් වෙලා තියෙනවා. කාටද ප්‍රමුඛතාවය දෙන්නේ කියලා දැන් තීරණය කරලා තියෙනවා. ඊළඟට අපි ගත්තාම එන්නතේ පිරිවැය සම්බන්ධයෙන් කතා බහ කරන්න ලක් වෙලා තියෙනවා. මොකද ලොකු රේන්ජ් එකක් තියෙනවා මේ එන්නත සඳහා යන වියදම. දැන් මොඩර්නා එන්නත ගෙන්වන්න එක මාත්‍රාවකට යන වියදම ගත්තාම දැන් අපේ වගේ රටකට දරන්න පුළුවන් ෆයිසර් එන්නතත් ඒ වගේම ලොකු මිලක්. ඒතකොට ඊගාවට ඔක්ස්ෆර්ඩ් වල ඇස්ට්‍රසෙනිකා එන්නත ඊට වඩා සාපේක්ෂව අඩු මුදලක් යන්නේ. ඒතකොට ඒකත් අපි සාධකයක් විදිහට සැලකිය යුතුද? ඊළඟට තුන්වෙනි කාරණේ අපේ ශීතදාමය ඇතුළු මේ ක්‍රියාවලිය එන්නත අපේ මොන එන්නතද අපිට ගැළපෙන්නේ කියලා තීරණය කිරීමද වැදගත් වෙනවා. ඒතකොට අපේ විශේෂයෙන් බිම් මට්ටමට ගිහිල්ලා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් මේ එන්නත විදිනවා නම් ඒ තැන්වල තියෙන පහසුකම් එක්ක අපිට මැච් වෙන අපිට ගැළපෙන එන්නත මොකද්ද? ඒතර මේ සියල්ල මේ වෙනකොට අධ්‍යයනය වෙමින් තියෙනවා. අපිට ඒ නිසා විශ්වාස කරන විශේෂයෙන් මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රියාවලියට වඩා ඉහළින් විශේෂයෙන් රටවල් අතර සම්බන්ධීකරණය කරන රාජතාන්ත්‍රික මට්ටමින් ජනාධිපතිතුමා විසින් ලලිත් වීරතුංග මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා තියෙනවා. ඒතර මේ කමිටු සියල්ල එකට සම්බන්ධීකරණය වෙලා අඩුම ගානේ 2021 අවුරුද්ද දැන් උදා වෙලා තියෙනවා. මේ අවුරුද්දේ පළවෙනි කාර්තුවේ අවසන් වෙනකොටවත් අපිට මාර්තු අප්‍රේල් වෙනකොටවත් මේ එන්නතේ පළවෙනි තොගේ ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු වෙයි කියලා අපි විශ්වාස කරනවා. එතෙන්දී ප්‍රධාන වශයෙන් කොවැක්ස් වැඩපිළිවෙලට ලෝක සෞඛ්‍ය සංවිධාන 20%ක් අපිට නොමිලේ ලැබෙනවා නම් මං කව සමූහ ප්‍රතිශක්තිය කරන්න 70%ක් ඕන නම් ඉතුරු 50% ගැප් එක හිටස අපි පුරව ගන්න අපිට එන්නත් මිලදී ගන්න සිද්ධ වෙනවා. ඒක කොහොමද කරන්නේ? දැන්ටත් අපිට කියනවා මුදල් අමාත්‍යාංශයේ විදිහට ලෝක විශේෂයෙන් ADB එක ඒෂියන් ඩෙවලොප්මන්ට් බැංක් ආසියානු සංවර්ධන බැංකුව හරහා සහන ණයක් අරගෙන මිලියන 25ක එන්නත් මාත්‍රා ප්‍රමාණයක් අපේ රටට ගෙන්නන වැඩපිළිවෙලක් යනවා. ඒතකොට එහෙම වුණොත් ඒක හොඳ තත්වයක්. ඒ හරහා අපිට එන්නත් හරහා යම් බලාපොරොත්තුවක් ඇති වෙලා තියෙනවා නම් ඒ බලාපොරොත්තු යම් මට්ටමකට දැල්වෙන සත්‍යයක් මතුවෙලා තියෙනවා. නමුත් අපි මතක තියාගන්න ඕන කාරණේ තමයි එන්නතක් ආවට ප්‍රශ්න 100%ක් විසඳෙන්නේ නැහැ. එන්නතක් පැමිණෙන තෙක් අනිවාර්යයෙන්ම අපි මේ දක්වා අනුගමනය කරපු මූලික සෞඛ්‍ය ප්‍රමාණිකූල හුරුපුරුදු අනුගමනය කළ යුතුමයි. එන්නතක් ආවට පස්සෙත් අනිවාර්යයෙන්ම අපිට සෑහෙන කාලයක් යනකම් සමූහ ප්‍රතිශක්තිය ඇවිල්ලා ට්‍රාන්ස්මිෂන් එක එහෙම නැත්නම් රෝග ව්‍යාප්තිය පාලනය වෙලා කියලා යම් සහතිකයක් ලබා ගන්නතේ අපි අනුගමනය කරපු මූලික සෞඛ්‍ය හුරුපුරුදු අනුගමනය කළ යුතුමයි. අත්සෝදනයක මුවාවරණයක් පාවිච්චි කරන එක, මීටරේ දුර තියාගන්න එක, අනවශ්‍ය ගමන් බිම සීමා කරන එක, අපේ වැඩිහිටියන් ටික අපේ අවධානම් කණ්ඩායම් ටික රැකබලා ගන්න එක අමතක කරන්න බෑ. ඒක අනිවාර්යයෙන් ඒ ටිකත් එක්ක තමයි එන්නත අපිට ඉස්සරහට යන්න වෙන්නේ. ඉතින් මේ තියෙන தත්ත්වය යටතේ අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා එන්න මේ කියන කාරණාත් එක්ක එන්නත ආසන්නම වේලාවෙදී අපේ රටට ගෙන්න ගන්න අවශ්‍ය වැඩපිළිවෙල මීටත් වඩා කාර්යක්ෂම කරලා ඒකට අවශ්‍ය කරන යාන්ත්‍රණ සකස් වෙයි කියලා. මෛත්‍රමනේ ඒ වගේම තමයි මේ වෙද්දී විදේශ රටවලින් එන සංචාරකයන් සඳහා අලුත් ක්‍රමවේදයක් හඳුන්වා දීලා තිබුණා. මේ පිළිබඳව ඔබතුමාගේ අදහස මොකක්ද? ඔව් මං හිතන්නේ මේ අපි ආයේ මේ විදේශ සංචාරකයන් ගෙන්වීම සම්බන්ධයෙන් කතා බහ යතුනේ යුක්‍රේනයේ ගෙන්නන්න ගත්ත සංචාරකයන් එක්කනේ. ඒ හරහා මතුවෙච්ච ප්‍රශ්න මේක පයිලට් ප්‍රොජෙක්ට් එකක් විදිහට පටන් ගත්තේ. එතකොට නමුත් පයිලට් ප්‍රොජෙක්ට් එක ඇතුලේ තිබිච්ච අඩුපාඩු ගණනාවක් අපි දැක්කා. අවසානයේදී මේ පයිලට් ප්‍රොජෙක්ට් එකේ සැලසුම් සමහරක් වෙනස් කරන්න සිද්ධ වුණානේ. අපි දැක්කද යුක්‍රේනයෙන් ආපු පළවෙනි කණ්ඩායම ඊයේ ගුවන්තොටුපලින් ආපහු යුක්‍රේනයට පිටත් වෙනකොට ඒ අය කියපු දේ ඒගොල්ලන්ට දීලා තිබිච්ච බලාපොරොත්තු තමයි රට පුරා ස්ථාන ගණනාවකට ඒගොල්ලන්ට යන්න. නමුත් අවසානයේදී ඒ සියල්ල අතහැරලා දාන්න සිද්ධ වුණානේ. ඒ නිසා මේ විශේෂයෙන්ම අපි යෝජනා කරන්නේ මේ අපි දකිනවා බලවත් සම්බන්ධීකරණ අඩුපාඩුව. දැන් සංචාරක මණ්ඩලයේ සභාපතිතුමියට එළියට ඇවිල්ලා කියන්න සිද්ධ වුණාම මම දැනගත්තෙත් මේක මාධ්‍යයෙන් මෙහෙම මේ අය යාලේ යනවා මිරිස් යනවා කියලා. එතන අඩුපාඩුවක් තියෙනවනේ. මොකද සංචාරක මණ්ඩලයේ සභාපතිතුමිය පැහැදිලිව මේ සම්බන්ධයෙන් එතුමිය දැනුවත් කරන්න තිබුණානේ. නමුත් ඒක වෙලා නැහැනේ දැන් මේ පේන විදිහට. ඒ නිසා මේ අවසානයේදී එතුමියට මඩ ගහලා එතුමිය සම්බන්ධයෙන් විවේචනය කරලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑනේ. මේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න ඕන සාකච්ඡා කරලානේ. එතන අපි පාර්ලිමේන්තුවේ එතුමියගේ නම කියලා කතා කළාට ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ සියලු දෙනාට කියන්නේ විශේෂයෙන්ම මේ සංචාරක මේ කටයුත්ත විශේෂයෙන්ම අපේ රට තුළ විශේෂයෙන් මේ ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ ජෛව ආරක්ෂිත බුබුලක් විදියට මේක කරනවා කියලා කිව්වේ අපේ සම්බන්ධයෙන් මාර්ගෝපදේශ දුන්නා. ඒ මාර්ගෝපදේශ ඔස්සේ කටයුතු කළා නම් ඒක නිසි පරිදි සම්බන්ධිකරන උනා නම් මේ ගැටලු වෙන්නේ නැහැනේ. ඒක එහෙම නොවිච්ච හින්දානේ යාලේ මේ අර මං දැක්කා ඒ සෆාරි ජීප් වල AI කතා කරන ආවේගශීලී ස්වභාවය AI දැනුවත් කරලා තිබුණ නැහැනේ. ඒතර මේව කනගාටුදායක තත්ත්වයන්. ඒ නිසා අපි විශ්වාස කරනවා කරුණාකරලා මේ සංචාරක ව්‍යාපෘති අපි ආරම්භ කරනවා. ඒක අත්‍යවශ්‍ය දෙයක්. මේ රට තුල අපිට හැමදාම මේ විදිහට වහගෙන ඉන්න බෑ. නමුත් දීලා තියෙන මාර්ගෝපදේශයේ අස්සේ ඔසේක කරන්න. දැන් විශේෂයෙන්ම දැන් ඊයේ දවසේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශය අලුත් මාර්ගෝපදේශයක් නිකුත් කළා.
ජනවාරි 21 වෙනිදා දැන් ගුවන්තොටුපළ විවෘත වෙනවා නම් එදා ඉඳන් අපි අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග. ඉතාලම පැහැදිලි නිශ්චිත දෙයක් තියෙනවා. දැන් මේ මම දැක පාර්ලිමේන්තුව සමහරු කියනවා අපේ රටේ ඇතුලේ ඇවිල්ලා දවස් 14 නිරෝධායනය වෙලා අපේ රටේ නිරෝධායන නීති රැකගෙන කරන්න සංචාරකයන්ට පිස්සු නැහැ කියලා. අපි කියන කාරණේ තමයි මේ තියෙන අවදානම සැලකිල්ලට ගන්න. සෞඛ්‍ය අමාත්‍යාංශය නිකන් මේ Tamanට ඕන හින්දා නෙමෙයි මේ මාර්ගෝපදේශ දෙන්නේ මේ විශේෂඥයන්ගෙන් සඳහන්වන්නේ සියලු දෙනා. ඒතකොට ඊයේ මාර්ගෝපදේශ වල ප්‍රධාන දෙයක් තමයි දවස් 14 නිරෝධායනය අනිවාර්යයි. ඊළඟට පෑය 96ක් ඇතුළත රටට එන්නේ ඉස්සෙල්ලා PCR එකක් කරලා ඒක නෙගටිව් වෙන්න ඕන රටට ඇතුළු වෙන්න. ඊට පස්සේ ආවට පස්සේ දවස් කිහිපයක් ඇතුළත ඉමීඩියට්ලි, ඒ කියන්නේ මේ මුල් අවස්ථාවේ පුළුවන් නම් ගුවන්තොටුපළේදීම PCR එකක් කරලා නෙගටිව්ද පොසිටිව්ද කියලා බලන්න ඕන රටට ඇතුළු කරගන්න ඕන. ඊළඟට රට ඇතුළේදී PCR පරීක්ෂණ දෙකක් හෝ තුනක්, හොඳම විදිය තුනක්, අඩුම නම් අඩුම ගානේ දෙකක්වත් සිදුවිය යුතුයි. ඊට පස්සේ රටෙන් පිට වෙන මොහොතේදී පිට වෙන්න පෑය 96කට පෙරත් PCR එකක් කරලා නැහැයි නෙගටිව් කියලා දැනගෙන තමයි රටින් එළියට යන්නේ. ඒතකොට ඒ වගේම මේ සංචාරක බුබුලු සංකල්පය ස්ට්‍රික්ට්ලි ඒක මොනිටර් වෙන විදිය. මොකද ඒකේ අපි අඩුපාඩු දැක්කා. ඒක සිදුවිය යුතුම දෙයක්. එහෙම නැති වුණොත් එහෙම විශේෂයෙන් මේ සංචාරක කර්මාන්තය හරහා නැවත තුන්වින් රැල්ලක් එහෙම නැත්නම් අලුත් පොකුරු ගණනාවක් නිර්මාණය වීමේ අවදානම අපිට බැහැර කරන්න බෑ. ඒ නිසා මේ දීලා තියෙන මාර්ග උපදේශ විශේෂයෙන්ම රට ගැන හිතලා, රටේ සමස්ත 20 මිලියන 22ක් ජනතාව ගැන හිතලා දීලා තියෙන මාර්ග උපදේශ ඒවා ක්‍රියාත්මක කරන එක, ඒවා පිළිපදින එක, මේ සංචාර කර්මාන්තයට සම්බන්ධ සියලු දෙනාගේ වගකීම, ඒ අය අතර සම්බන්ධීකරණේ මුලින්ම හදා ගන්න ඕනේ. අවසානයේ සෞඛ්‍ය මාර්ග උපදේශ නිසි පරිදි අනුගමනය කරන බවට සහතිකය ලබා දෙන්න මේ සියලු දෙනා දැනගන්න ඕනේ. වෛද්‍යතුමනි, ඒ වගේම තමයි ඊයේ දවසේදී සෞඛ්‍ය මාත්‍තුමිය මේ යම් තීරණයක් ගත්ත මේ ආදාන භූමදාන දින කාරණේ සම්බන්ධයෙන්. එතකොට ඒ තෙතිකුව අපි තවමත් ආදානේ පමණක් සිද්ධ කරන්නේ. නමුත් රාජිත සේනාරත්න මහතා ඇතුළු ඇතම් පාර්ශව ඔවුන් කියනවා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ කියන දේ පමණක් මත ඉඳගෙන තීරණයක් ගත යුතුයි කියලා. මෙහෙම වෙන්න පුළුවන්ද මේක මේ රාජිත සේනාරත්න මහතා ඇතුළු විපක්ෂය කියන කාරණා සම්බන්ධයෙන් අපි සැලකිලිමත් විය යුතුයිද? ඔව්, මෙහෙමයි. මේ කොවිඩ් ප්‍රශ්නේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ පළවෙනි රැල්ල වෙලාවේ දුන්නු උපදේශය තමයි මම රාජිත සේනාරත්න මහතාට මතක් කරන්නේ. මේක දේශපාලනික කාරණයක් කරගන්න එපා. කොවිඩ් දේශපාලනික ප්‍රශ්නයක් කරගන්න එපා. මෙතෙන්දි විශේෂයෙන්ම මේ අපි හැමෝම බලාගෙන ඉන්න එක්ස්පර්ට් කමිටියේ රිපෝට් එක මොකද්ද, ඒකේ අවසන් නිගමනය මොකද්ද කියන එකනේ. දැන් මෙතන ප්‍රශ්නේ උනේ දැන් සෞඛ්‍ය අමාත්‍යතුමිය වුණත් අලුත් දෙයක් ඊයේ පාර්ලිමේන්තුවේදී කිව්වේ නැහැ. දැනට රටේ පවතින නීතිය තමයි ආදාහනේ. ඒක මේ වෙලාවේ රජය ඒක තමයි ඒක මත පිහිටලා තමයි කටයුතු කරන්න කියන එකනේ කිව්වේ. ඒතකොට දැන් මෙතන කමිටු දෙකක් තියෙනවා. එකක් අර මුලින් දා ප්‍රධාන කමිටු, ඊට පස්සේ අතුරු කමිටුවක් තව දැම්මා වෛරස වේද විශේෂඥයන් සහ ශුද්ධ ජීව විශේෂඥයන් සහ ප්‍රතිශක්තිය පිළිබඳ මේ විශේෂඥයන්ගෙන් සමන්විත. මේ කමිටු දෙකේ මත අතර පරස්පරයක් තියෙන බවනේ දැන් පේන්න තියෙන්නේ. එහෙමනම් හොඳම විදිය කමිටු දෙක රැස් වෙලා ඒකාබද්ධව හෝ එහෙම නැත්නම් ප්‍රධාන කමිටුව මගින් ලැබෙන අර අතුරු වාර්තාව පාදක කරගෙන රටට හරි පැහැදිලි කිරීම ඉදිරිපත් කරන්න. එතෙක් මේ රටේ නීතිය තමයි ආදාහනය. ඒතකොට ඒකට තව විශේෂඥ වෛද්‍ය සංගමයකට අදහස් දක්වන්න පුළුවන්. ඊගාවට වෛද්‍ය සංගමයට, ශ්‍රී ලංකා වෛද්‍ය සමිතියට, ශ්‍රී ලංකා මෙඩිකල් ඇසෝසියේෂන් එකට තමන්ගේ අදහස් දක්වන්න. නමුත් ඒ එකක්වත් මේ අවසන් තීරණයේදී මේ කමිටුව හරහා එන තීරණේ මිස එහෙම නැතුව තනිතර දැන් පුද්ගලයෙක් විදිහට මම කියන එකවත්, රජයේ වෛද්‍යාලින්ග සංගමයේ කියන එකවත්, මේ සියල්ල හරහා රට තුල යම් බෙදීමක් මේ මොහොතේ නිර්මාණය වෙලා තියෙනවා නම් ඒ බෙදීම තව වැඩි වෙන එක තමයි මේ හරහා වෙන්නේ. රාජසේනාරත් වගේ දේශපාලඥයෝ ආවිල්ලා මේ ප්‍රශ්න මැදිහත් වීම හරහා බෙදීම තව වැඩි වෙන එක තමයි වෙන්නේ. ඒ නිසා විශේෂම අපි කියන්නේ දේශපාලඥයන් පුළුවන් තරම් මේකෙන් ඈත් වෙලා ඉන්න, ආගමික කණ්ඩායම් පුළුවන් තරම් මේකෙන් ඈත් වෙලා ඉන්න. එක පිරිසක් බෝඩ් අල්ලගෙන පාරට බැස්සා භූමි දානෙට ඉඩ දෙන්න බැහැයි කියලා, තව පිරිසක් බෝඩ් අල්ලගෙන ඉඩට බැස්සා භූමි දානෙට ඉඩ දෙන්න කියලා ආදාහන එපා කියලා, මේකකින්වත් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒ නිසා අපි යෝජනා කරන්නේ අපි මාර්තු මාසයේ යෝජනා කරපු මේ යෝජනාවේ තියෙන වචන අකුරු එකක්වත් අබමල් රේණුවකින්වත් වෙනස් වෙලා නැහැ. අපි කමිටුවේ සංවිධිය යෝජනා කළා. ඒ සංවිධිය සහිත කමිටුව රැස් වෙලා කරන්න ඕන වැඩේ අපි යෝජනා කළා. ඒතර ඒ කමිටුව හරහා තීරණයක් එනකන් අපි මේ රටේ මේ මොහොතේදී නීතිය, මොකද දැන් අපිට දැන් අහන්න ලැබෙනවා දැන් මේ මුල් තීරණය ගන්නකොට ආදාහනය විතරයි කියලා ගන්නකොට ඒක මාස 6කින් සමාලෝචනය කරමු කියලා එකඟතාවයකුත් තිබිලා තියෙනවා. එහෙමනම් සමාලෝචනය කිරීමේ කිසි වරදක් නැහැ. ලෝකයේ අලුත් ප්‍රවණතාවයන්, මොකද ඒ කාලේ අපි කොවිඩ් ගැන දැනන් හිටියේ බොහොම සීමිත ප්‍රමාණයක්. අලුතෙන් අපි දැනගත්ත දේවලුත් එකතු කරලා භූමි දානෙට ඉඩ කඩක් තියනවාද කියලා හොයලා බලන එකේ කිසි වරදක් නැහැ. නමුත් ඒක රාජසේනරත්න වගේ දේශපාලඥයන්වත් වෛද්‍ය සංඝන්වත් එහෙම නැත්නම් වෙන අයවත් කරන්න ඕන වැඩක් නෙමෙයි. මේ රටේ මේ හැම ශේෂ්ත්‍රයම නියෝජනය වෙන විශේෂඥයන් සමිත කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ කමිටුවේ තීරණයට ගරු කරන්න, කමිටුවේ තීරණය කඩිනමින් ප්‍රකාශයට පත් කරන්න, ඒ තීරණයට ගරු කරන්න දේශපාලන පක්ෂ, ආගමික කණ්ඩායම්, සංගම් ඇතුළු අපි හැමෝම බැඳලා ඉන්නවා. එතන එතනින් හැර කතාවක් නැහැ. ඉතින් ඒක ඉක්මනට අවසන් විය යුතුයි කියලා තමයි අපි විශ්වාස කරන්නේ. මම හිතන්නේ
දෙවැනි රැල්ල ආරම්භ වෙච්ච අවස්ථාවේදී විශේෂයෙන් මේ වෛරස් ප්‍රභේදයේ වෙනස සම්බන්ධයෙන් මුලින්ම අදහස් දැක්වුවේ රජයේ වෛද්‍යාරින් සංගමය. අපි තමයි මුලින්ම මේ අපි නිරීක්ෂණය කරනදී අපි කිව්වේ අපි විද්‍යාත්මක පරීක්ෂණ කළා නෙමෙයි. නමුත් අපිට අපේ ශාකා සංගම් හරහා සහ අපිට විශේෂයෙන්ම මේ බිම්මට්ටමින සෞඛ්‍ය සේවකයන් හරහා එන තොරතුරු හරහා රජයේ සහ ජනතාවගේ අස අරවන්න මුලින්ම අපි මේ වෛරසය යම් වෙනසක් වෙලාද වෛරස් ලෝඩ් එක වෙනස් වෙලා සාන්ද්‍රණය වෙනස් වෙලා කියන එක ඒක පාර්ලිමේන්තුවෙත් කතා වුණා. රජයේ වෛද්‍යාරික සංගමය මේක කිව්වා. ඒ නිසා පරීක්ෂා කරලා බලන්න කියලා. දැන් අපි අද දවසෙත් වැදගත් දෙයක් ප්‍රකාශයට පත් කරනවා. ඒ තමයි කෑගල දිස්ත්‍රික්කය තුල විශේෂයෙන් ඊයේ පෙරේද වෙනකොට වාර්තාවෙන් රෝගීන්ගෙන් මතුවෙන පෙන්නන අපි නිරීක්ෂණය කරන ප්‍රධාන වෙනස. ඒ තමයි දෙවෙනි රැල්ලේදී අපි මේ වෛරස් සාන්ද්‍රණය අධික වුණාට අපි දැක්කා වාර්තා වෙච්ච රෝගීන්ගෙන් අති බහුතරයක් රෝග ලක්ෂණ නැතිව හෝ ඉතා සුළු රෝග ලක්ෂණ ප්‍රමාණයක් එක තමයි වාර්තා වුණේ. ඒ හින්දා තමයි දැනටත් අපේ ට්‍රීට්මන්ට් සෙන්ටර්ස් ගත්තාම මේ රෝග ප්‍රතිකාර මධ්‍යස්ථාන ගත්තාම වැඩිම රෝගීන් පිරිසක් ඉන්නේ අතරමැදි මධ්‍යස්ථානවල. ඒ කියන්නේ රෝග ලක්ෂණ නැති ගාන 2000 2500 3000 ඉන්නකොට රෝග ලක්ෂණ සහිතව ඊටත් වැඩි ගාණක් ඉන්නවා රෝග ලක්ෂණ නොමැතිව අතරමැදි මධ්‍යස්ථාන. නමුත් අපි කෑගල්ලියේ දැක විශේෂත්වය තමයි තාම මේක නියදයක් විදිහට පොඩි නියදයක් වෙන්න පුළුවන්. නමුත් අපි බලධාරීන්ට කියනවා කරුණාකර කෑගල්ලේ මේ ඊයේ මතුවෙච්ච තත්ත්වය ගැන විශේෂ අවධානය යොමු කරලා කටයුතු කරන්න. ඊයේ වාර්තා වෙච්ච රෝගීන් 30කට එහෙම නැත්නම් 40කට ආසන්න ප්‍රමාණය තුල ඊ හරි පෙරේද හරි අපි විශේෂයෙන්ම අපේ ශාකා සංගම විසින් අපිව දැනුවත් කරලා තියෙනවා මේ අය අතරින් අති බහුතරයකට සැලකිය යුතු රෝග ලක්ෂණත් එක තමයි මතුවෙලා තියෙන්නේ. අධික උණ සහිත රෝගීන් සැලකිය යුතු ප්‍රමාණයක් කෑගල දිස්ත්‍රික්කයේ හම්බ වෙච්ච රෝගීන් අතර ඉන්නවා. ඒ නිසා විශේෂයෙන්ම කියනවා අපිට දැන් මේ අලුත් ප්‍රභේද හොයාගන්න තියෙන තාක්ෂණ ඉතාම සීමා සහිතයි. අපේ සාමාන්‍ය PCR රසායනාගාර තුලදී මේක කරන්න බෑ. ඒකට ජාන තාක්ෂණේ පාවිච්චි කරන්න ඕන. ඒක රජයේ රෝහල් වල නෑ. ඒක තියෙන්නේ ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ ඒ රසායනාගාර තුල පමණනම් අපේ රට ඇතුලේ. අපි ඒක හිතන්න ඕනේ. නමුත් අඩුම ගානේ ජයවර්ධනපුර රසායනාගාරයට මේ කෑගල්ලේ සාම්පල් ටික යවලා කරුණාකරලා මොකක් හරි වෛරසයේ ප්‍රභේදයේ වෙනසක් වෙලා තියෙනවද? එහෙම නැත්නම් ඉංගලන්තයේ අර එකම දකුණු අප්‍රිකාවේ වාර්තා වෙච්ච වෛරස් ප්‍රභේද සමාන ප්‍රභේද අපේ රට තුල අලුතෙන් නිර්මාණය වෙනවා. මේවා පරක්කු කරන්නේ නැතුව රටේ ඉදිරිපත් විය යුතුයි. ඒ නිසා විශේෂයෙන් කෑගල දිස්ත්‍රික්කය තුල මේ වෙනකොට මතුවලා තියෙන අවදාන විශේෂයෙන් අපි දැක්කා මීට සති දෙක තුනකට කලින් නිරෝධායන නීති අමුඅමුවේ උල්ලංඝනය කරලා කෑගල්ලේ ප්‍රදේශයට ලංකාවේ හතර දිබ්බාගෙන් අර හෙළවසුව සම්බන්ධයෙන් කතා බහේදී ආවා. ඒක ප්‍රතිඵල අපි කිව්වා මාසයක් යනකොට දැනගන්න ලැබෙයි කියලා. ඒතර මේවත් අතර සම්බන්ධයක් තියෙනවා. එහෙම තියෙනවා නම් මොන වගේ සම්බන්ධයක්ද තියෙන්නේ? ඊගාවට මේ රෝගීන්ගේ මේ වෙනස රෝග ලක්ෂණ පෙන්වුම් කිරීම සහ වෛරස් ප්‍රභේදය අතර වෙනසක් තියෙනවද කියන කාරණේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරලා කටයුතු කළ යුතුයි. එහෙම නැතුව අර වසංගත රෝග විද්‍යාංශයේ අධ්‍යක්ෂකතුමා අපිට හිත සැනසෙන විදිහට කියන වචන මත විතරක් පිහිටලා අපිට කටයුතු කරන්න බෑ. එතුමා කියන පරිදි මනාව පාලනය කරලා තියෙන සමාජ ව්‍යාප්තියකුත් නැහැනේ. ඒ වචන විතරක් ගැන විශ්වාසය තබලා අපි ඉස්සරහට ගියොත් එහෙම අපි රටක් විදිහට ලොකුවට කලබල වෙන්න ඕන දෙයක් නැහැ. නමුත් අපි බිම්මට්ටමේදී අපිට එන තොරතුරු අනුව ඒ වචන වලට එහා ගිය දෙයක් තියෙන බව අපිට පේනවා. ඒ නිසා විශේෂයෙන් ඒ ගැන හොයලා බලන්න කියලා අපි ඉල්ලනවා.